දෙදස් විසි අතර මේ අවුරද්ද අපි සිුරු දෙ නාටම වැදගත් අවුරුද්ද. මේ අවුරුද්ධ පිසිියු දෙෙනනාටම වැදගත් වෙන්නේ. මේ අවුදය ඔක්තෝබර් මාසෙ දාහසය වෙන දත කලින් අපි තමන් අන්සලා දෙදාස් දානමය ඉඳන් විපක්ෂය ඉන්දර අපි අරගල ගණනාවක් කරලා මෙරතේ ගෝඩාබේ රාජපක්ස ඒ බලයෙන් පහ කරන්න මේ රාජපක්සලගේ බලය පලවා හරින්න අපි පෞුගගේ අවුරුදු හතරපුරා මේ රදේ විශාල උද්ඝෝෂණ ව්‍යාපාර කර අපි නෝරේ ඉඳන් කොළොමාවවගේම රතපුරාම උදඝෝෂණ කර පිරපාලිගියඒ කොරෝනා තියෙන වෙලා වෙත් අපි මාස් කැඳගෙන එ පැළඳගෙන පාර්වල්ලලට බැහලා මේ දුෘර්ධාන්ත රාජපක්ස පාලනය පලවා හරින් අපි විශාල වරකොටසක් කර ඒ අපි කරපු විශාල වැඩකොට සහින්ද තමයි කවරු පිනිිගත්තත් නැතත් අපි කොළඹ නගරයට දෙදා සිදකගේ මාර්තු මාසේ ලක්ෂ සංඛ්‍යාවත සමගි ජනපලවේගේ ක්‍රියාකාර නැවෙල්ල ගෝතාවේ රාජපත්ස පලවා ඇරිීමේ සටනපි පටන් ගත්තා ඒ පතන්ගත්ත සටන තමයි අන්තිමත ගෝතාාවේ රාජ පක්ෂට මේ රතින් පිටුහල් වෙලා ගිහිල්ලා මාරදිනේ නවතින්නට එමනත්ම් මාලදින විවයිනේ ගිහිල්ලා නවතින තැනත මේ රාජපක්සලගේ බලය කදන්න ඒගේ මූලික අත්්‍යය අරගෙන සජිත් පේමදාස මැත්තුමාගේ නායකත්තය අතතේ සමගි ජනබලවේගේ අපි තමුන්න අන්සලා එකතු වෙලා ඒ කරපු වර්ගලය තමයි අද රාජපක්සලව දනදස්සල තියෙන්නේ ෙන එක හොඳර මතකතියාගන්. එදා ඒ ගෞරෝවය තමුන්න අන්සලට අපිට ඉහිමි වෙන. දැන් ඒ ගෞරොවය හිමිවෙච්චා අපි දෙදා ස්විසි අතරේ මේ ේ ජනාධිපති මතිවරණය පවත්තනාවා ඒ පවත්තන මැතිවරණයට තමයි සමුන්න්න අන්සෙලාව ගෙනල්ල මේ ජනපෞර ඩ සටාන හ යදතේ ලැස්ස කරලා මේ තමුන්ඩාආන්සලගේ ආසනයේ ශක්තිමත් කරලා මේ අවුරුද්ද පවත්තන ජනාධිපති මැතිවරණේදී සතිිත් ප්‍රේමදාස මැතිතුපාව ජනාධිපති පපුටුවේ වාධිකරවන ආරම්භේ තමයි මේ ජනපවෞර වැඩ සතාහන ඒයින්ද මතකතියාගන්න අපිට මේක වැදගත් අවරුද්ද. අපිට වගේම මේක වික්‍රම සිංහ මහත්‍යරත් වැදගත් අවුරුද්දක්. මොකද රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපි සියල දෙනාම දන්නවා රාජපක්ෂලව එලෙව්වාම ඒලෝපු රාජපක්ෂල විසින් පාර්ලිමේන්තුවේ බෞතරයක් ඇතුමා අත සජත් පෙවදස්ස පැත්තුපාත අනාගත නායකතුමන්ත සමදි ජනබලවයගත ඔබ ආදරණී නායකතුමන්ට සජිත් පෙෝදස පැත්තුමාාත, ආදරණිය නායකත්වේත, අනාගත නායකතුමන්ට, අනනාගත නායකතුමන්ට සජිත් පේවදස පැත්තුමන්ට. අපි පක්ෂයේ නායකතුමා එවගේම මෙරටේ විපක්ෂ නායක අබිසිවුලු දෙනාගේම නනාගත බලාපොරොත්තුව වන සජදිත්වේ මදස මැත්තුමාධදයම් වේදිිකවට පැමිණිය. සෞදොර වරණ මංකයාගෙන හිටියේ, මේ අවුද්ධ තම දකත් අවරුද්දක් මේ අවුරුද්ද වැදකත් වෙන්නේිරතේ ජනාඩිපති මැතිවරනය පවත්තන අවුරුද්ද අපි අවුරුදු හතරක් අපි සියලු දෙනාම බලාගෙන හිටිය මේරටේ රාජ පක්ෂල මේගොලංො බලයෙන් පහ කරන මෙනතා මේ රටේ බලය අල්ලනට ආණ්ඩු පෙරලියක් කරන මැතිවරනය කවුදද එන්න කියලා. අපි දක්කා කිය අවුරුදේ පලාාත්පාල්ල මැතිවරණය ආවා. ඒ පළාත්පාල මැතිවර වික්‍රමසිංහ මැතිතුමා මුදල් නොදී මුදල්ටික යන්න නොදී සම්පූර්යෙන්ම මැතිවරණය කඩාකප්පල් කර. ඒ පලාාපාල මැතිවරණය කඩාකප්පල් කරලා. ඒ පලාාත්පාලල මැතිවරණෑ නොතියිදය. ඒ නොති අයිඩියේ මේරතේ මුදල් නැතිහින්ද නෙයි අපිදන්නවා වික්‍රමසිංහලටයි රාජපත්සලටයි මෙරතේ චන්ද නැතිහින්දා. ලත් පල්ල මතිවරණ තිබෙනෑ දැන් අප පිසිවු දෙ නා මදන්නවා ජනාධිපති මැතිවරණයනවා. ඒ ජනාධිපති මැතිවරණය කල්දන්න බෑ. ඒක මේරටේ විවස්ථාවේ සාතික කරලා තියෙනවා. මේරටේ විවස්ථාවේ දිනනයම කරලා තියෙනවා. ඒ තියන මැතිවරණය කිසි විටකවත් කල්ඩාන්න බැරි මැතිවරණයත්. ඒක කල්දාන්න බැරිගින්දා දැන්බි ක්‍රමසිංහ මහත්තය හදනවා ජනාධිපති මැතිවරණය ඒක තියන්න බැරි. රුණු රණ හොලා එමනැත්තා ජනාධිපති ක්‍රමය ඕසි කරන්න පුළුවන්ද කියල දැන් එතුමා බලනු. දාපි දැක්ක අයිය පෙරේද වෙනකොට මෙරතේ සිවිල් සංහිධාන ටික එකතු කරලා මෙරතේ සිවිල් සංහිධායනක සංහිධාන වල නායකයෝ ගෙනල්ලා මේ ජනාධිපති මැතිවරන ක්‍රමය අඕස කරන්න පුළුවන්ද කියලා අලුත්නේවල් පාර්ලිමේන්තුවොටගේෙන්. ඇයිඒ වික්‍රමසිංහ මාත්‍යයට දිීනන්න බෑ. යාද දිනන්න බැරි ඒව යා තියන්නේනෑ. පලාාත් පාලල මැතිවරණය දිනන්න බෑ ඒක තිබ්වනෑ. තන් ජනාධිපති මැතිවරන හේනවා ද ඒකත් දිනන්න බෑ ඒකදත් මොකක් හරි කරන්න පුළුවන්ද කියලා යා කල්පනා කරනවා. අිද පාර්ලිමේන්තුව විසුරුවයිද කියලා. ඒම වෙන්න පුළුව මොකද පාර්ලිමේන්තුවට වික්‍රමසිංහ මහත්ත්‍ය ඉල්ලන්නේන එහින්ද සමාරවිට ඒක පයන්න පුළුවන්. ජනාධිපති මැතිවරනේ දත් යා පලනවා ගේ එකක් ගාන්න. කාජගේෙන්මක ජනාධිපති කරමේ ඕෝසි කරන්න පුළුවන්ද කියලා. ද අවසි කරන්න කියලා අපිකිව්වා එක්සත් ජාතික පක්ෂේ කතරගම පක්ෂේ සම්ම එල්න ඇතිලා මහිතනේ දෙෙදා එනැතන් දෙෙදා අශසගේ ජනාධිපති කරමේ ඕසි කරන්න ඕනේ කියලා පින්දුවක් ගත්ත. රනිල්විි ක්‍රම සිංහ ජනාධිපති වෙනකොට ඒක මතක් ුුණේ නෑ. රනිල්විි ක්‍රමසිංහ ජනාධිපති අතිත දවරුන් දෙරකොත හොත්තු ඒකසි තිස්තුනක් සන්ද අරගෙන. ඒක කරනකොට ඒ තින්දුව වික්‍රමසිංහට මතක්කුරේ නෑ. නමුත් මේ දනාධිපති මැතිවරනය දැන්දින ළඟලඟ එනවා ඒක දැන්දිනන්න බැයි කියලා වික්‍රමසිංහ මහත්්‍යට තේරෙනෙන්ද. දැංගේන අපි මේක ඕසි කරමු කියලා. අපි කියෙන අයිකක් වික්‍රමසිංග මහත්්‍යයට. වික්‍රමසිං මහත්්‍යයට අපි පණිවිටයක්ත් දෙන්න නඕොනේ. පරාත්පාලනය තිබෙන ඒ අතදිනන්න පැරහින්ද. ඒදා ඒත් හන්දෙ කල්ඩා ගත්තා ඒවගේම මේක කල්ඩාන්න හදනවා මේක කල්ඩන්නනමයි මේක ඕසි කරන්න හදනවා ඒන්දා පිවික්‍රම සිංහත කියන අයක පණිවිඩයයි මේ ජනාධිපති මැතිවදනය කිසිවේසකින් කල්ඩන්නත් බෑ අඕසි කරන්නත් බෑ ජනාධිපතිවැපුටුවඉන්න ඔබතුමාාවයි රාජපක්සලවයි පරාජය කරල තමයි අපේ මේ සටන නවත් අන්න කියන පණවිඩය අපි දෙන්න ල ඇස්ති. ನಂಕದ ಪೇ ದಾಪೇಕ್ಷ ಕೆವನಾ ದಾಪಿಗೆ ತನ ಪೆ ಅಪೇಕ್ಗಯ ಜಿತ್ಪೆ ದಸಮತ್ತಮ. ದಂ ಜನತ ಮು್ತಿಪರಮನತ ಕೇಲ ತಿನ ಗಳ್ಲಂಗೆ ಪೇಕ್ೆ ನುಮಾರ. ಂ ಕಾದ ಪಹುತ್ತುವೆ ಪೋರ್ಟ್ವೆ ಅಪೇಕ್ಷಕವನ. ದಕಕ ಕೆಕೆವ ಕೇನು. ನಾಮ್ ರಾಜ್ಪಕ್ಷ ಕೇನು ಯ ೈಸ್ತುವಕ್ ಬಳಲಕೇನು ರನಿಲ್ವಿಕ್ರಮಸಿಂ್ ತಪೆ ಲೈಸ್ತವ ನ್ನವಾಲು. ಮೈಂದ ರಾಜ್ಪಕ್ಷ ಕೇನವ, නිල් වික්‍රමසිංහ ැන අපි සල කලා බලනවායි කියලා. අර කළුතරයින්න රත්්තරං කියනවා අනිල් වික්‍රම සිංහ අපේ ලැස්තුව ඉන්න කියලා. දැන් පෝට්ටුවේ ඉන්න උදවියත් තමන්ගේ ලැයිස්තුව විික්‍රම සිංහ මහත්්‍යය ඉන්නවායි කියල කියනවා. මොකදෝ කිය කියන්නේ ලියල තියාගන්න ඊළඟ ජනාධිපති මැතිවරනේදී පොහොත්තුේ අපේක්ෂක ඇතිට එන්නේ වික්‍රම සිංහ තමයි වෙන කවුරුවත් නෙමෙයි. ඇයියේ. ಕಡಿಲ ಬಿඳಿಲ ಗಿಹಿಲ್ಲ. ක නාಯೆ කೌರುನ. ಬಸಿಲ್ ರಾಪತ್ಸ රටಿ ಹಿಲ್ಲ. ಯದಿತ್ತ ಪುರ ವಸಿಯ ಕಿಲ್ ಮದ ರಾජಪ್ಸಯದದಪಾ ರ್ಜනාಿපತ ಯಾದ ಹ್ನ ක ಶಷಯಂತರ ರಯෑ ನಾಮಾ್ ರಾජಪක්್ಸ ತಾಮ කಳು ැಿ ಕರಯನෑ ಕನ ನಯು. නිල්ල සවලආ ජපතිපේක්ෂේ හැති හත කෞද නැතර ගොල්ලන්ගේ ජයලඉන්නන්නේ අද කවදම වෙලනෑමැති නාලි බිත්තරයිමති වදාආන්නද නායකවනෑ හරි එතකොට දැන් ගොල්ලන්ට නායකවනෑ දැයිගොල්ල ඉන්න එකම නායකය තමයි වංචා දෂනවලින් පිරිච්ච ඒ රාජ පක්ස පවල ආර ෂා කරපු. වික්‍රමසිහ මහත්්‍යය තමයි ඒගොල්ලන්ටඉන්නේ එක මනායකය. ඉද වෙන නායකව වනෑ ඒයි ගොල් තැයිමතිව වුණා කමැතිවුණත් වික්‍රමසිං තක්ක ගොල්ලන්ත යන්නවර. ඒතානීද වෙනකොට අරපි කියමනත් තිෙනානේ බල මල්ලෙන් එලියට ැන්නයි කියලා ඒක තමයි ැෝ් යකෝ කියන්නේ ඒයිඉන්ද හොඳට මතකතියාගන්න ලෑස්ටි වෙන්න මේන ජනතාාරගලේදී ඊල මේන මැති වඩනවදී. දි තිවන වෙන්න ොම පර්රමේන්තු තිවරනයවෙන්න පුළුවන් වෙනත් කිසිම මැතිවරණයකදී වත්නොවා ජනගංගාවක් මේ මැතිවරනේති එකතුවෙනවා. ඒකතුවෙන්න මොකොට වත් මේයි වික්‍රම සිංහවයි රාජපක්ෂවයි ඒද තියලා පරාජය කරන මැතිවරනය තමයි මේන්නේ. මොදන මතක තියාගන්. ඒහින්දා දැන්තව කාල ඉතිරිවෙලා නෑ අපිට එඉඳ ලෑස්තිවෙන්න. මෙරල් පාලනය කරන්න පුළුවන් අපි එදා ඉඳන් කිවා එදා දෙදස් දහනමේ රාජ පක්සල බලට ගේන කොට මගත් අ අපිකුවේ අිකුවා ගෝතපුටුවේ වාදිි කරවන්න එපා ගෝතාවය කෙලක කියන්නේ පාජේසිය සභාාවකවත් මන්ද්‍රී කෙනෙක් වෙලා ඉඳදරනයකෙ ලබි කිවා නමුත් අපි කියේන දේ පිළිගත්ති නෑ අපි කියන දේ පිළිගත්ත නෑ අපිගවා මේ මිනිය දන්න මගුලක් නෑ ගෙන්න්්ඩෙ පා කියෙ ලකි්වා කවරුවත් පිළිගත්තේ නෑ එදා පාස්කු බෝම් ප්‍රහාරය විිකුණු නො ්‍රේ ජාතිවාද ඇවස්වා ආගම්වාදය ඇවස්වා අසල ඒකත් එෙක්ක විශාල බන බලයයක් ගොඩ කැ ගොල්ල බලතාව. වික්‍රමසිංහ මාතය අර අගමැති වෙනකොට මයින්ද රාජපක්ෂයින්වෙලා මොකදයක් කිවේ එය පොරොන්ඳුවතු නොකදයා ලිපු පොරොන්දුවව එයාකවා පාස්කු බෝබ ප්‍රහාරයේ ගැනෑ විමර්ෂණය කරන්න මම ස්කොට්ලන් යාගෙන්වා කිලකිවා. ඒයාගේ අගමැති කතාව. අපන්ගේ හරයෙන් ැනෑන්් උත්කිවා හරෙන් පනෑන්දෝ ඒ පැත්තට යන්න එක දිමාණ් එකක් තමයි පාස්කු පෝම්ම ප්‍රාරය. යාගේ ඇමතිකම ගන්න එක සාධාරනය කරගන්න යා ඉල්ලීම් ටිකක්දම්ම. ඒ ඉල්ලීම් මොල එකක් තියෙනවා මොකත්ද පාස්කු පෝම ප්‍රාරය ගැන හොයන්න ඕනේ කියලා. දැම් මොතැම් මොකදවෙලා තියන් තැමගද වික්‍රම සිහම හත්යයැන්. දැඒ පෙේධාර කියිය මාසය කට කලින්. ර්ණයටට හිල්ල ජර්මණය සම්මුක සාකච්ඡාවිද මොකද කවේ. එ මාතවේදිය හැ්වා පස්කු පෝර්ම ප්‍රාරය ගැන හොයන්න විදේශය පොලි සාතනයකට බාර දෙරනවාද කියලා හව්වා වික්‍රම සිංහ මහත්තයකිව ෑනෑ නෑ. අපිේම භාරෙන් නෝමනාවක් නෑ අපි මේ ලංකාවේ කරනවායි කියරකිව. අගමතිව ොටකිව ස්කොට්ට ඥාධ්‍යනයි කියලා දම්මකටක කියන දැන් කරන්නන්නේ නෑ ඒ කරන්න කිවෝොත් බලය න ොක්ක මහවේෙන. ඒ කුමන්තරනයක් කියලා අපිවිතරක්නේ එක කියනේ. ජනාධිපතිර්තාාව පාස්ක පෝම ප්‍රාර්ය පිළිබඳ ජනාධිපති වර්තාව කියෝගනයනකොට තියෙනවා ඒ බෝබ ප්‍රාර්ය කුමන්ත්‍රනයක් කියලා. සහරාන්ලව බලේත ගෙනේම බෞෝතාපේලවට බලේට ගෙන එන්න සාරාන්ලව පාවිච්චි කරයි කියන එක ව කුමන්ත්‍රන කතාව ජනාධිපති කොමිසම වර්තාවකිීවෙන කොට තියෙනවා. ඒෙහින්ද තමයි. ්‍රමසි හත්්‍යයා මේක කොට්ලන් ැති නැති. ගයාාමයාගේ යාරුව ටික හව. යා පාර්ිමේතු එකසිය තිස්තුනක් අන්ද දීපු කීපදනැ කව්වා. මේ බසාරාල එක්ක දො දෙර කරපුය. හයින්න අකන්න මේ පිටි පස්සේ. දැන් හහින් දයික හොයන්නේ නෑ දැවික්‍රමසි මහත්්‍යයයික කටවාගෙන. රෙන් මා ලොකු කයිවාරවාමො. ඒ මේ ඉන්න පොලිස් පපතිතුමා ගැනකිව්වා මේ දැන් ඉන්නව අන වැඩබන්න පොලිස්පතිතුමා හද කිවන හ බයිද කියන්න ඕ කිය පංගු අද දැගන්න වැඩබලන්න පොලිස්පතිතුමා ඒ එතුමා ගැන පාර්ිමේන්තු කිවවා පස්කු පෝම පාහත සම්බන්ධයි කියල ම නෙමෙහි හරෙන් පදැදු. එයා තමයි කිව්වේ අර ගැලන එකම එක්සිට්ටකේ බෝබ පුරුණණ දවිය ගෙනිය නොට ඒක එතන තිුණු චෙක් පොයිටගේ නලත්තුවා. පෙදස් දහන මේ අපලේ හතරවෙනිද. ඒක නැවත්තල පරික්ෂා කරනෝකට උතිින් එනවා දුරකතනයක් ඇමතුමා ඒ චෙක් පොයින්ටකයිපු පොලිස් නිධාරන්ට මේ බෝම්බලොරිය එමනැත්ත මේ වාහන ටික නිදහස් කරන්න කිය. හරෙන් න්ඩ පාර්ලිමේන්් ැක්වා. කියල මේ ඉන්න පොලිස් පොතිතුමා තමයි ඒ ඔෝගේ දුන්න කියලා ඒතුමා පාර්ලිමෙන්න්්තු එකකිව. දැගේ ඩල ිවැඩබන පොලිස්පති ද දං ෝ කිය දැන් යා ව ඹුල්್ල ෞක. අපි යාන හරෙන් ඩගේ. පොද කියනේ දැ යාන කිවවෙේ අපි නෙමයි වගේ හැන් සාදක තියෙන කතතා වරගෙන බලන්න. පාර්ලිමේන් දැගේ හම කිය ද ಿ ති න. ඒ මතක තියාගෙන ම්ම ගත්ව මේ බොරුව හැමදාම කරන්න බයි. මේ බොරුව අවසානයක ැවිල් තියෙනවා ද වෙනකොට. මෙරතේ ජනතාව තේරුම් අරගෙන තියෙනවා පාස්කු බෝම් ප්‍රාරය කියල න කුමන්තනයක් බලය ලබා ගැනීම වෙනුවෙන් රාජපත්ෂල කුමන්තනය කරලා හදපු දෙයක් තමයි සාරාංජාව මේවරලා තමන්ගේ ඕමනාව වෙනරුවෙන් සාරානව පාවිච්චි කරා කියන එක කුමංචනයක් කියන එක මෙරතේ ජනතාවද පිළි අරගෙන තේරවා. ඒ අපාදේ වහන්න බෑයි. ඒවාගේ අපරාධ කොප ඇතෙක තමයි වික්‍රමසිං මහත්්‍යයා ඒකතු වෙලා ඉන්න. මේවාගේ අපරාධ කරලා ආර්ථි අපපරාධ කරලා රතේ නීතියේ ඉදිරේට ගන්න ඕන මිනිස්සතුන්ව තමයි වික්‍රමසිංහ මහත්ත්‍යයා තා මාආරක්ෂා කරගෙන ඉන්නෙ. ඒහිද මත තියා ගන් ඒ කිසි නක් ව. ිත් ප ්‍රේමද සමැත්තුමාගේ නායකත්තේ ඇදති. ඒ කිසි කෙනකුට නීතියෙන්බේරෙන්න්න බෑයි කියන එක අද අපි මේ බේතිකාවෙඉන්දගෙන තමුණ ආසලට අපි කියන්න කැමැති. හයි නම්ම තාත්ති. එයිද අද මෙරතේ ආර්ථික අර්බූදය මේ බංගොලොත්කම ගොඩයන්න ඕනේ අපේ දවාදරුවන්ට අනාගතයක් කදන්න ඕනේ ඒ හදරන්න පුළුවන් කාර්ද කියන ප්‍රශ්න ැන්තියනවා. සමහර තන පෝට් වුව චන්ද දී පූදවිය අනුක ක කර ළුවන් කියේ. ඒගොල න අනුක මාට සන්ද දීලා කරන්න පුළුවන්ති. මෙතන වාඩිවෙලා ඉන්න වායස ගම්මල තාත්තල මදිවයා අයට ජනතයි මුක්තිි පෙරමුණ ගැන දන්නවා. ඒකොල හැත්තාවේ කරපු කරැල්ල. ල අසුව අතුවන් අසුවට අසූන මේ කකරපු දේවල් මෙරතේ ජනතාවගේ පොදු දේපල ඒවගේ ම මෙරතේ ජනතාවගේ වැරදි දේශපාල්ල මතගෙනල්ල තරුණයෝ පොළමල ඒකරපපු විනාශාකාරි ගම ගැන මෙතන ඉන්න සියවලු දෙන ම අපි න්නවා. නමුත් ේරතේ ඉන්න තරුණ තරුණින් මා රදිය ග ල දන්නන්නේ නෑ එකගොන්ට අපිට කියන්න වේෙනවා. මොගද ජනතාව මුක්ති පරමුණ කරනා ආර්ථික ප්‍රතිපත්ති. ඒගො මගද හදන්න අදන ලෝකේ ආර්ථික සැස්ම ඒගොලන්ගේ සැලස්මල් අනුව තමයි ඒවගේ රටවල් ලෝකේ දෙකක්ත් තිේවා. එකත් තමයි කියබාව එකක් තමයි උතුරු කොරියයාාව. මේ රෝකේ රටවල් දෙකම ලෝකේ කවරුවත් ගනු දෙනු කරන්නේ නෑ. ඒ රතවල් දෙකම ඇත්වෙලා ඉන්න ෝකේ. ඒල රටවල් දෙකම ලෝකෙන් වියක්ත වෙලායිඉන්නේ. ඒ ක් දන්නද මේ අපි යන්න. අපි හන්න ති න මයි. ්‍රති ತති ර ෑ. ಗ್ ක දමන් ක න ැන කිය ෑ.್ ර ර්ථික ්‍රති ර ගැන ಗ್ තා ර ෑ ಗ තා කරන ංච දೂෂනය ගැන. ංචාව දෂ න පම ගොඩ න. ವංච ෂන න. ඒ දම්මේ තාත්්‍යේ මක තියාගන් අර දෙදස් දුලායි හොඳම හදාරණය තමයි ලංකාවේ පලාාත්පාල්ල මැතිවරනේ තිබවා දෙදස් දුලයේදී ඒ පලාාත්පාල්ල මැතිවරනේදී ජනතාව විමුක්ති පරමුණ එක පාදේශය සභාවක් ජයගත්ත. කොයිදේ තිස්සමහරන් ජනතාාව මමුක්ති පරමුණන දින්න. දෙද දුයි දෙදස් දාාතේ ආයි පළාත්පාල මැතිවරණයාව අවුරුදු හයකින් පස්සේ. ජනතාව මුක්ති පෙරමුණ ඒ දෙදස් ධාතයා පපාල මැතිවරයේදී මොකද ුණේ තිස්ස මරාම පැරදි ලාාගිය. ඇයිඒ එදා අවුරතු හයක් පාලනය කර තමන්ගේ පාදේශය සභාවය යැකිතල පාසුගම්ටික ජනතාවට ඕමනා කරන දේවල් කරලා ඒ පාදේශය සභාව තිුණු කරලා සංවර්ධනය කරලා තිබුණා ොද වෙන්නේ දෙදස් ධාතේදී තිස් ම රාමිතරක් නෙ මේ තිස් ර මට හ ාදේ න ව. ට යා පැති තියනකක් දන්න ඕන. ඇඒ තිස්සමරාමේ සංවර්ධනය දැකලලා හබන් ොට තගල්ලවල තිබෙන ප්‍රාදේශ සභාවලත් මිනිස්සු ඇවිල්ල කියන්න ඕනේ ද්‍යනවා ජයවිපියයකට කියලලා. එහමනාද. හෙම නේ නෑ. තිබිච්ච ගත්නැතිවෙලා ගිය. ඇයිඒ. රාජ්‍ය පාලනේ තිය නකාරශ්මතාවය පාලනය කරගන්න පැරියක. රාජ පාලනය පිළිබඳ අධදක ඉන තිකම පාදේශය සභාවක්වත්. ල්නය කරගන්න බැරිනාං ලක්ෂ දේශීය විිස්සක්කන්න මේ රට කෝමද පාලනය කරන කියන එක තමයි අපිට අහන්නතින්. ඒයි අපිට අහන්න ති. ඒ දම්ම තත්තය. අපි අද ඉතාම වැදග ල පරිචේදකට අපි ඇල්ල තියනවා. ඒ දා එකක් කෙන විල්ල ඒක දේවල් කියන්න පුළුවන්. අපිට ඕමන වෙලා තියෙන මේ රටේ ආර්ථික තත්තෙන් බංගොලෝොත ච්ච රහ ගොඩනකාගෙන මේ ලෝක ආර්ථික අත්තෙක එකතු කරගෙන ඉස්සරතයන්න පුළුවන් නායකෙක් අප පිටෝනේ ලෝකය ගැන දකින. වර්තමානය ගැන දකින ඒවගේම අරුතින් හිතන ඒවගේ නායකත්්‍යයක් අපිට ඕනාා වෙලා තියෙනවා. ඒ නායකත්තය දෙන්න සදිත් ප්‍රේමදා සමයකුම ප්‍රමක සමග තනබලවේගේ කන්දාායම ලෑස්තී කියන පනිවිදේ අපේ ළඟ තියෙන අම්ේ තාත්ති. ඒයින්ද හොඳට මක තියාගන්න. මේ දෙදාස් විසි අතර ඉතාම වැදගත් අවුරුදක්. මේ අවුද්ද ැතිවරන අවරුද්ධ වික්‍රමසිංහ රාජපක්සලා ඕන තරං ගත ගහන්න පුළුවන් තමන්ගේ බලය ආරක්ෂා කරගන්න. ඒ සියලුදේවල් පරාජය කරමින් මේරතේ ජනතාවලගේ නැගිතීම අත්තියෙනවා ඒ නැගිති මත් එෙක්ක අපි සියලු දෙනාම එකතු වෙලා සජිත් ප්‍රේමදාස මැතිතුමාාව මේරත් ඒ ජනාධිපති පුටුවේ වාධිකරවාන මැතිවරණය එනවා. ඒ මැතිවරනට ලැස්තිවෙන්න කියමින් මගේ වචනස්වල්ප්‍යවසාන කරනවාහ බෝමිස්තුූතිේ.